ශ්‍රී ලංකා සිංහ රජමෙන්තුවේ සේවය කළ පරම වීර විභූෂණයෙන් පිදුම්ලත් කෝපරල් ගාමිණී කුලරත්න වීරෝදාර රණවීරවා 1966 අගෝස්තු මස 22 වෙනිදා උපත ලබා 1991 ජූලි 24 දින මිය ගියේය। සාමාන්‍යයෙන් හසලක ගාමිණී හෝ හසලක ශ්‍රී ලංකේය වීරයා ලෙස හැඳින්වේ। ඔහු අලිමංකඩ ක්‍රියාන්විත රාජකාරියේදී මරණයට පත් වූයේ තම සහෝදර සෙබළුන් බේරා ගැනීමට තම ජීවිතය පුද කළ නිසායි। ඉතින් අදට ඔහු මිය ගොස් අවුරුදු 31ක්। ඔන්න අද මම කතා කරන්න යන්නේ බොහෝ දිනාගේ ඉල්ලීම් පරිදි ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණීගේ වීරෝදාර කතා පුවත ගැනයි। ඉතින් රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය වෙනකම්। එද්දස් 1966 අගෝස්තු මාස 22 වෙනි දින හසලකදී උපත ලැබූ ගාමිණී කුලරත්න පස් දිනකෙන් යුත් පවුලක දෙවැන්නා විය। හසලක ගමේ ගොවියෙකු වූ වයිබී බබානිස් ගාමිණී මහතා සහ වයිබී ජූලියට් මහත්මියට දාව උපන් ගාමිණී කුලරත්න හසලක ගමෙහි කුඩා නිවසක ජීවත් වෙමින් කීන පැලස කණුට විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මධ්‍ය මහා විදුහලෙන්। කෝපරල් ගාමිණී 1987 අගෝස්තු මාස 27 වෙනි දින යුද හමුදා සේවයට එක් විය। අම්පාර හමුදා සටන් ක්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු අඹේපුස්ස හම්බන්තොට තංගල්ල කංකසන්තුරේ පලාලි යන කඳුරු වල සේවය කිරීමට ගාමිණීට සිදු විය। අවසානයේදී ඔහු අලිමංකඩ කඳුරේ සේවයට එක් විනි එදා 1991 ජූලි මාස මැදම රාත්‍රියේ එවකඩ ලුතිල් කර්නල් එස්.පී. කරුණාරත්න මහතාගේ අනදීම යටතේ තිබූ ශ්‍රී ලංකා සිංහ රජමෙන්තුවට අයත් අලිමංකඩ යුද හමුදා කඳුර එහෙමත් නැත්නම් එලිෆන්ට් පාස් හමුදා කඳුර අවිමෝරාගත් ලේපිපාසිත ත්‍රස්තවාදීන් තවත් මොහොතකින් සුණු විසුණු කරනු නියතයි। 1991 ජූලි මාස 10 වෙනිදා රාත්‍රියේ 5000කට අධික එල්.ටී.ටී. සටන්කරුවන් පිරිසක් සෙබළුන් 600කින් සමන්විත අලිමංකඩ හමුදා කඳුර වට කරන ලදී। සිංහ රෙජිමේන්තුවේ 6 වන බලයනියට මැදි සිටි ලාන්ස් කෝපරල් ගාමිණී කුලරත්නට රෙජිමේන්තුවේ සෙසු සෙබළුන් සමග එල්.ටී.ටී.ඊ. ප්‍රහාර ගැන සෝදිසින් සිටීමට පැවරුණි। මැෂින් තුවක්කුවකින් සහ උණ්ඩ විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වූ ඒ වගේම තහඩු ගසා තුවක්කු සවි කර සකස් කරන ලද එම යුද රැංකික ස්වරූපයේගත් බුල්ඩෝසරයේ පිරී තිබුණේ කිලෝ 10000 ගණන පුපුන ද්‍රව්‍ය වලිනි। ත්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳුර වනසා එය අත්පත් කර ගැනීමටයි। බුල්ඩෝසරය කඳුරේ දකුණු දොරටු දිසට ගමන් කළේය। ලාන්ස් කෝපරල් කුලරත්නට පෙනී ගියේ අධික ලෙස සන්නාහවති වූ මෙම බුල්ඩෝසරයට කඳුරේ රැකවල් බිඳ ඇතුල් වීම ඉතාමත් පහසු ක්‍රියාවක් බවයි। අලිමංකඩ සතුරන් අතර පත්වීම රටට විශාල පාඩුවක් වන්නට ඉඩ තිබුණි। මේ අතර එල්.ටී.ටී.ඊ. විසින් කඳුරට මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තහ। තුවාලවි මියන සබලුන්ගේ සහ පිපුරුම් වල හඬ මැද්දේද සීලම දිනාගේ අවධානය යොමු වූයේ ක්‍රමයෙන් කඳුරට ළඟා වෙන බුල්ඩෝසරේ වෙතයි। බෝම්බ දෙකක් දෑතරගෙන බුල්ඩෝසරේට පැනීමට ගාමිණී සිටුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි। ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරේ ඉදිරියට දිව ගියේ කාගේවත් කීමක් නොසාමයි। එදා ගාමිණී සමග කඳුරේ සිටි බොහෝ දෙනා ගාමිණී එපායයි කිව්වේ මේ අවස්ථාවේදී। එල්.ටී.ටී.ඊ.ගේ වෙඩි ප්‍රහාර නොසලකා ඔහු බුල්ඩෝසරයේ ඉනිමකට නැග අත් බෝම්බ දෙක බුල්ඩෝසරය තුළට විසිකලේය। අත් බෝම්බ විසින් බුල්ඩෝසරේ ක්‍රියාවිරහිත කළ අතර පිපිරීම් කිහිපයකට හසු වූ ලාන්ස් කෝපරල් කුලරත්න මහතා මරණයට පත්විය। ඒ සමගම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේ දරුණුතම සටනක් එසේ නිමා විය। කෝපරල් කුලරත්නගේ නිර්භීත ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර සතුරන්ට යටත් වීම වැළකුණි। යුද්ධයේ අවසන් වූ පසු කෝපරල් ගාමිණී විසින් විනාශ කරන ලද බුල්ඩෝසරේ දේය සමගින් පසුව අලිමංකඩෙහි ස්මාරකයක් පිහිටුවන ලදී। ස්මාරකයේ මෙම විනාශ වූ වාහනය යාපනයට යන මාර්ගයේ A9 මාර්ගයේ දක්නට ලැබේ। මෙම ස්මාරක ඉවත් කිරීමට නිර්දේශ කරමින් 2015 මාර්තු මාසයේදී දඹර අමිල හිමි විසින් කරන ලද ප්‍රකාශයක් විශාල මහජන විරෝධයක් සහ පුළුල් හෙළාදැකීමක් ඇති කළේය।
ශ්‍රී ලංකාවේ බයිලා ගායක ධනපාල උඩවත්ත විසින් ගායනා කරන ලද හසලක ගාමිණී ගීතය සුප්‍රසිද්ධ රණවීර වාට උපහාරයක් බවට ඔබ කිසිවකටත් රහසක් නම් නොවේ. යුද හමුදා කඳවුරක් එහි බලකාය සුරකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට මාරක බුල්ඩෝසර පුපුරවා එම ගමන නතර කළ ගාමිණී කුලරත්න විරුව සිහි කරමින් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක් වූ අසම සම වීර ක්‍රියාව අගයා හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයේද ගාමිණී රණවිරුවාට පුද කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පරම වීර විභූෂණ සම්මානය අධිගරු ජනාධිපතිවරයෙකු විසින් පුද ලද පළමු සොල්දාදුවා ලෙස කෝපරල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ නාමය ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු ඇත. ඔබට මතකද 1987 වර්ෂයේ සිදු වූ අරන්තලා ඛේදවාචකය ගැන? එම අරන්තලා ඛේදවාචකයෙන් දිවි ගලවාගත්තේ ආඥා උල්පත බුද්ධසාර හිමියන් සහ පුඤ්ඤසාර හිමියන්. නමුත් වර්තමානයේදී එවගේම ප්‍රසිද්ධ නාලිකා කිහිපයක්ම පවසා තිබුණා අරන්තලා භික්ෂුඝාතනින් බේරුන් හිමි නමක් ලු හසලක ගාමිණී කියලා කියන්නේ. නමුත් ඒ අසත්‍ය පූතක් බව බුද්ධසාර හිමියන් මෙසේ අනාවරණය කරා. එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඒ සියසින්ම දුටු හිමි නමක් ලෙස බුද්ධසාර හිමියන්ව අපිට ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්. බුද්ධසාර හිමියන් වගකීමෙන්ම තහවුරු කර සිටියේ හසලක ගාමිණී විරුව එම අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා අතර සිටියේ නොමැති බවයි. හසලක ගාමිණී යනු අරන්තලාව කේජවාචකයෙන් දිව ගලවාගත් හිමි නමක් බව ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක් පවා පළ කර තිබූ සම්පූර්ණයේ මසත්‍ය පුතක් බව උන්වහන්සේ නැවත වරක් අවධාරණය කර සිටියා. ඉතින් ඔබට මෙයින් තහවුරු වේවි හසලක ගාමිණී විරුව හිමි නමක් බව ප්‍රකාශ කලපුවත ඉතාමත් අසත්‍ය භූතක් බව. ශ්‍රී ලංකා සිංහ රජමෙන්තුවේ සබල කෝපරල් ගාමිණී කුලරත්න රණවිරුවා සිහි කිරීම පිණිස එම රණවිරුවාගේ පිළිරුවක් සහ ඔහු තම ජීවිතේ කැපකර පුපුරවා හරින ලද මාරක කොටි බුල්ඩෝසරයේද අලිමංකඩ ශ්‍රී ලංකා හමුදා කඳවුර අසල එම පිපිරීම සිදු වූ ස්ථානයේදී අදටත් ඔබට දැකිය හැක. පසුව ඔහු මුළු ශ්‍රී ලංකා ජනතාවම හසලක වීරයා යන නමින් හඳුන්වන ලදී. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝකින් කතා කරේ හසලක ගාමිණී රණවිරුවාගේ සම්පූර්ණ වීර කතාව ගැනයි. මම ඔබට අනිවාර්යෙන් මතක් කළ යුතුයි කැප්ටන් මිලර් සහ හසලක ගාමිණී විරුව අතර වෙනස. කැප්ටන් මිලර් කියලා කියන්නේ LTTE සංවිධානයේ විසින් සැලසුම් කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ LTTE සංවිධානයේ පළමු කළු කොටියා. නමුත් හසලක ගාමිණී විරුවා කියලා කියන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ පුද්ගලයෙකු නොවේ. ඔහු තම ජීවිත පරිත්‍යාග කිරීම සිදු කරේ. මොකද ඒ වෙලාවේ අලිමංකඩ කඳවුර බේරා ගැනීමට නම් එම බුල්ඩෝසරයට පැන තමන් ජීවිතය පුද කළ යුතු බව ඔහු සහසුද්දෙන්ම දැන සිටියා. ඔහු ඒ සඳහා තම ජීවිතය පවා තෝරාගත්තේ තම වීරෝද්ධාර සහෝදර සෙබළුන්ව බේරා ගැනීමටයි. නැතුව මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට නෙමෙයි. ඔබ සාසුද්දෙම තේරුම් ගන්න කැප්ටන් මිලර් සිදු කරේ සැලසුම් කරන ලද බෝම්බ ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම පමණයි. නමුත් හසලක ගාමිණී විරුව සිදු කරේ එම අවස්ථාවේ සිදු කළ යුතුව තිබූ තම උපරිම කැපකිරීම වන ජීවිත පරිත්‍යාගයේ සිදු කිරීමයි. නැතුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නෙමෙයි. ඉතින් මේ වගේ ශ්‍රී ලංකා වගේම මුළු ලෝකයේම ජිතමේ ගවේෂණ ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපින දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක සම්බන්ධ වෙන්න. ඒ වගේම හැබැයිත් තියෙන bell icon එකත් click කරගෙන යන්න. ඉතින් ඒ වගේම අපින දන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔබ සීලම දිනාට ජයෙන් ජයම වේවා.